සුබ දවසක් වේවාද රම්මේ තාත්තේ පුතේ දුවේ. මේ දවස්වල අපි මෙනෙහි කරමින් ඉන්නේ සුදෝ බයිබලීය මාක්තුමාගේ සුවිශේෂයේ 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියේ ඉඳලා. අද දවසේ කියනවා මෙන්න ප්‍රශ්නයකට මූණ දෙන්න වෙනවා. මෙච්චර වෙලා මේ දවස් කීපෙ අපි මෙනෙහි කරේ එක් කරගෙන යමු, පිටත් කරලා යවමු. එතකොට ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතන වෙනවා මේ විදිහ එවිට චණ්ඩ මාරුතයක් හමා ඔරුව පිරී යන තරමට ඒට රැළ ගැසීය. මුහුද මැද්දේ ඉන්නකොට තද සුළඟක් ආවොත්, මේ චණ්ඩ මාරුතයක් ආවොත් රැලි ගහන්න පටන් ගත්තොත් පුදුම අසරණ තත්ත්වයට පත් වෙනවා. මට මතකයි පහුගිය වතාවේදී අපි ඊශ්‍රායලෙ ගිය වෙලාවේදී මේ එදා දවසේදී ඒ ගලීලේ මුහුද හරිම සැරයි. හිතාගන්නවත් බෑ, මං ගොඩක් පාරවල් ගිහිලා තියෙනවා. හැබැයි බෝට්ටුවට මේ මොහොතේදී ගැඹුරට යන්න බෑ. උලම් පාර සැරයි. ඒ නිසා බෝට්ටුව මොකද කරේ, ඈතට යනවා වෙනුවට මේ වෙරළ දිගේ අයින දිගේ තමයි ගියේ. මං ඇහුවා, ඇයි අපි වෙන දවසල මැදට යනවනේ, මැදට ගියොත් කාර්ය මේ අපිට හොඳ ලස්සන වියූ එකක් පේනවනේ. එතකොට කිව්වා, නැහැ අපිට යන්න බෑ ගියොත් මේ මොහොතේදී කිසිම දෙයක් කරගන්න බෑ. මොකද චණ්ඩ මාරුතේ වැඩි, රැල්ල වැඩි, හුලම් වැඩි. ඒ නිසා අපි ඔක්කොම බොහොම අමාරුවේ වැටෙන්නට යනවා. එහෙනම් මම කිව්වා, අමාරුවේ වැටෙන්නට යනවා නම් යන්න ඕනේ නැහැ, අපි මේ ගොඩම එමු. ජේස්වාමීන් වහන්සේ එදා දවසේදී බෝට්ටුවේ ඉන්නකොට මෙන්න මේ අත්දැකීමට ඒගොල්ලෝ ඇතුල් වුණා. එතකොට දීවරයෙක් වශයෙන් අම්මේ තාත්තේ පුතේ දුවේ සුක්කානම ගෙනියන්න දන්නවා. ඒගොල්ලන් දන්නවා මාර්යාවට කොහොමද මූණ දෙන්නේ කියලා. ඒගොල්ලෝ දන්නවා මේ මොහොතේ රැල්ල එනකොට මේ බෝට්ටුව කොහොමද දියත් කරලා ගෙනියන්නේ කියලා දන්නවා. මනුස්ස මට්ටම තුල ඒගොල්ලන්ගේ උත්සාහයන් ඔක්කොම අසාර්ථක වෙලා යනවා. අපේ ජීවිතවලත් එහෙමයි. අපි දන්න දේවල් ගොඩක් තියෙනවා ජීවිතේ අරගෙන යන්න. හැබැයි මේ ජීවිතේ අරගෙන යන්න පුළුවන්කමක් තිබුණට මේ මොහොතේදී අසාර්ථක වෙන අවස්ථාවන් තියෙනවා. මේ අසාර්ථකත්වයේ තමයි භයංකර. ඇයි ඒ අසාර්ථක වුණාම ජීවිතේ මොනවද කරන්න කියලා තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ එක දෙයක් තේරුම් ගත්තා. මේගොල්ලෝ මොකද කරන්නේ? උන්වහන්සේ ඔරුවේ අවරේහි මෙත්තේ මත නිදාහුන් සේක. ඔහු උන්වහන්සේ පුපුදුවා, ගුරු දේවේනි, අප විනාශ වන්න ළඟය, ඔබට කිසි ගාණක් නැද්දයි යසුව. මෙන්න උන්වහන්සේට කතා කරා. අපි සමහර වෙලාවට මේ උදව්ව ඉල්ලගන්න හරිම අකමැතියි. මොකද අපි අන්තිම මොහොතේ අපි කියනවා, අන්තිම මොහොතේ කමන්නේ, මම try කරලා බලන්නම්කෝ. මේ උදව්වක් ඉල්ල ගන්නවයි කියන එක හරි බය අඩු ගතියක්, හරි හැල්ලුවට ලක් වෙච්ච දෙයක්. ඒ නිසා දැන් එහෙම වෙන්න ඕනේ නැහනේ. මට පුළුවන් විදියට, මට දන්න විදියට, මගේ ක්‍රමයට මං කොහොම හරි ගැට ගහ ගන්නට යනවා. ඒ නිසා කොච්චර දේවල් පරක්කු වෙනවද? ඒ නිසා කොච්චර දේවල් අමාරු වෙනවද? ඒ නිසා කොච්චර දේවල් වැරදෙනවද? ජීවිතේ රත්න මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් වෙලාවට නාස්ති වෙන්නේ මේ මොහොතේදී උදව්වක් ගන්නේ නැතුව වැඩ කරන්න ගියාම. උදව්වක් අරගෙන වැඩ කරන්න ගියාම නාස්තියේ නැහැ. කාලේ නාස්ති වෙන්නේ නැහැ, භාණ්ඩ නාස්ති වෙන්නේ නැහැ, ශ්‍රමයේ නාස්ති වෙන්නේ නැහැ. ඒකෝර මේ උත්සාහ කර කර ඉන්න ඕනේ නැහනේ. අනිත් එක්කෙනා දන්න ක්‍රමවේදය කියලා දෙනවා. අනිත් එක්කෙනා ගිය ක්‍රමවේදය අපේ ජීවිතවලට පැහැදිලි කරලා දෙනවා. අවස්ථාවන් උදා කර ගන්නවා. මෙන්න මේක අපේ ජීවිතවල අත්‍යවශ්‍ය සාධකයක්. ඒ නිසා ජේ ස්වාමීන් වහන්සේගෙන් උදව්වක් ඉල්ලන මොහොතේදී උන්වහන්සේ අවදිව සුළඟට තර්ජනය කොට නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙවයි මුහුදට අන කළසේක. එනිසා මේ තාත්තේ පුතේ දුවේ මෙන්න ස්වාමීන් වහන්සේ ලොකු බලයක් පාවිච්චි කරනවා. මොනවටද? චණ්ඩ මාරුතේට නිශ්චල වෙවයි කියනවා. උන්වහන්සේට ඒ දේ කරන්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතයේ මොනතරම් ප්‍රශ්න බාධකම් කරලා ආවත් ස්වාමීන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවයි කියලා ඔබට දැනුනොත් ඔබ නිකන් කාලයේ බොරුවට ගත කරන්න එපා. ඉබේටම ඉක්මනටම උන්වහන්සේට අවදි කරලා කියන්න, ස්වාමීන් අපි විනාශ වෙන්නයි යන්නේ, මොන හරි කරන්න කියලා. උන්වහන්සේ
අනකරාවේ චන්ද මාරුතයට අනකරාවගේ ඔබේ ප්‍රශ්නවලට අනකරාවේ ඔබේ කරදරවලට අනකරාවේ ඔබේ ණයතුරුස්වලට අනකරාවේ ඔබේ බැරිභාවයට අනකරාවේ අනකරලා ඉවර වෙලා ඔබට මේ මොහොතේදී දේව සංරක්ෂණය ජීවිත සංරක්ෂණය මේ මොහොතේ උදා කරලා දේවි. එහෙනම් ඔබට සුබ පතනවා. ස්වාමින් වහන්සේව අවදි කරගත්ත අවදි කරව ගන්න උන්වහන්සේට මේ මොහොත ඔබේ ප්‍රශ්නේ විසඳන්න ඉඩ දීලා ඔබටත් ඔබ අවට ඉන්න ඔක්කොටමත් වරප්‍රසාදී ජීවිතයක් උදා කර දෙන්න. චේසුමිණයි.